සුන්ද දසක් කෙලබට ප්‍රාර්ථනා කරමෙන් අදවසද ි සොදදාන ලා ව වි තෙක්ක ඔබත් එක්ක ල ගතු හමවීම ගේෙන එඩට. . ඔබ දන්නවා අද දවස බොහම ශේෂයි සෞද දවස මොක්කද උදෑසන ඉදාම්ම අපි ඔබේ ජීවිදේයට ඔබ ටින කියන බොහදේවල් තිිල්න කරනවා කිය ඔබ දන්න. ඉදිසාම. අදත් වෙන ද වගේම වටින දවසක් කරගන්න හිතවන් දවසක් කරගන්න ලෙංගතු දවසක් කරගාන්නට ඔබට ආරාධනා කරමින්. සූදානම් ඔබ සමීපේට ඔබේීමවා අදනී ඩ රහණකෙන් එන්නට. අ දවසර අම්බර් මසදදා හතර වෙනිදා. ඉතිං බලන්න අවුරුද්දක් දිහා බලන කොට ඉතා මික්මණින් කාලේ ගතවෙරි විදිහ. දින්න වකබානු ගතවෙලා කාලේ ඉතා මික්මණින් ගෙවිලගිහිල්ල අපේ ජීවිතේ අප හයසටයයාවා නැතැ අපි කියන අපි මුහොකරයනවා කියලා. අපේ බටිනා කියෙන කාලේ අපිහිතනවා ඉත්තා මික්මණින් ෙවලියයන්වා කියලා ඒ වටිනා කියන කාලයට හැම හොතක මමාර්තයක් දෙන්න තම අපි සූදානම් වෙේෙන හිම අර්ථයක් නැති චීවිතයකට අර්ථයක් හොයෙන්වානං ඔබ අපි සූදානම් ඒ ඔබට අත්වලක් සප එන වටිනා කියෙන කරුණුකාරණා අදත් ඉන්්‍රපත් කරන්න. එස නම් චෛයි රන ල සච විකාශනඇතික හදත්ත ඔබට රාදනා කරනො ලිවර නිලයින පත්තක හෝරාවක් ඔොව අප සමග නිකතුනා කියෙන ඔබට කිසිම පාඩුවක්වෙේ නහ. අද කතාබහා අපි කොහහින් දාාරම් කරන බොහ වෙලාට ඔබ දන්නවා ම දසන වැට්ටහන බල අදනදවා. ිය නැතං කාන්තාවන් බෙරිද දන වන්න පුළම් බොහෝ වෙලාටම උදාසන වැසරහ නර බාන්නේ ඒ නිසාම ඔබට වඩාත් පිටවහලාක් වෙන කතාබහක් තමයි තවත් විශිෂ්ට වූ කාන්තාවක් නැතං ලෝකයේ සමාචයේ වටේ කතාබහ කරන විශිෂ්ට වූ කාතාවකගෙන් ඇගේ ජීවිතේදන වටිනාාතැන් කතාබහ කිරීම නොකද එතිනින් පුළුවන් කමක්ද න ඔබට වටි කියරනද ල්ලබාග අපි අද කතාකරන්සු දරන වෙලා ඉන්න බොහෝ දෙනෙක් දඩ කියෙන රටක් දන්න කියන සමාචිට ඉතාමත් යහපත් රාජ්කාරියක් කරන ඉටත් වඩා එහගේල්ලා තමන්ගේ හර්ත ශක්ෂයට තමන් හරි කෙනෙක් කියලා කියන්න පුල හොඳ වැඩ කටයතු කරන කෙක් ඇය නමින් ලේකකාවක් ජනවාාදේදන ගරුවරයක් විදිට හඳුන්නට පුලා නමින් ඉනෝකා මිනිි පලන්ග බොහොම ආදරෙන් කාවරේ මගේ වැට ස්ටහන්ට අදමන් පිළිගන්නවා අයි බෝ අයි ගුදාස දශ ජීවිතේ ඩිපුරම සතුරුණ දවස ැන කතාකරෙනම ඉත්සරහටයම කව ජීත වැඩිපුරම සතුරු ද ධිපුරම සතු දවස එක පාරට මඇතරම හිතවෙන ඇති ප්‍රශ්නයක් කැව මංහිතාන්න මංවිශව විද්‍යාලයටට තෙරුණ දවස තමයි මේ ජීවිතය වැඩිපුරම සතුරුණු දවස මොකද මේ ඒක ඇතුලේ තියෙන්ෙන ඇතරම මේ ලොකු කතාවක් ලොකු අභියෝගයක් ලොකු ශක්තියක් ලොකු මහන්සියක් වෙච්ච දෙයක් ඉතින් ඒක ප්‍රතිඵලයාවට පස්ස ර ලොක සතුටක් හිට මංහිතන් එක තමයි ජවිත තිදෙන මේ ලොකුම සතුට අනික් හැම මොහත කොමිතින් සතුටින් ඉන්න උත්සා කරනවා ඇතරම අපි ජීවිතය එකන කරන්න ඕ නනේද දැන් ගොඩක් වෙලාවට මේ අපි හිතන්නම මේ මට ඇති දේවල්න මම මට මේදේනෑ දැන් අපි අපි කෙනෙක් අප දා ගියොත්ත එහ ඒක ගැන තමයි හිතන්න හැබයි අපිටක් ඉන්න කවු්ද කියලා අපි හිතන්න ෑ කොඩක් කලාවට ඇති මම හිතන්න ඇත්තරම අපිට සතුරින් ජීවත්තය නොන් හං මේ අපි හැම වෙලාම හිතන්න ඕනේ අපට තියෙන දේවල් ගැනහද. දැ අපි උදේ නැගිටිනොකොට ගොඩක් කලාට සමහරට කල්පනා කරන්න පුළුවන් මට සල්ලින හැ නැතන් මට අදරී කරනයෙන හැහෙම අපි ඉහිතන ති ේවල් නැති දේවල්ගෙන ඉතින් මම කියන්නේ දැන් අපිත්ක එක දරන්නකකාන්තාවමෝටම තියෙන දේවල්ගෙන හිතන්න දැන් උදේ ැටිනකට මට මං න්නවන හද මංලග තියෙන දේවල්ටයක්ක්තිෙන මට හිතන්න පුලුවන් තරන්තියෙන තවට මංඟාවට තියෙන ශක්තිහිටිගක්තේෙනවා මත්තක ඉන්න පිරිසක්කින්න ඉතිං අන්නේ ඒදේවල් උත්තක් අපට සතුරුෙන්න්න පුළන් අර නැති දේවල් කියෙන හිතනවට වඩා තියෙන ල් එක් සතුරින්ඉන්න පුුවන්න ඒක ලොකු දෙයක් ජීවිතයට මත් හිටනා ඔබ ඒයවාගේ උත්තරයක් දේ අධ්‍යාපනයෙන් ජීවිත බැටිපුරම සතුරු දවක කියන ඔබ අමතක නොබන දෙනයක් වුණ හම කියයි කියලා එනිසාමයි පලම ප්‍රශ්නය විදිට ඒ ඇවේ මොකද අධ්‍යාපන තින වටිනාකම හමටම තේරන්නත් එක්ක අපි දැන් යම අපේ කතා බහත් එක් එකතු වෙන්න සාමනහ ඔබ වගේ චරිතයක් අප කැමති දැකන්න ඔබේ පාසල් කාලේ කොහොම ඔබේ ළමා කාලය කොහොමගතවෙන්නේ මේ තරම් පෞෂවයක් ඔබට එන්න තර්ත්ම කාලෙදි මොකද රහස පුංචි කාලදි ගතය ශිෂ පුංචි කාලය කියන්න මෙහෙමයි දැන් අපි මේ පාසල් කාලගන කතා කන්න කොට හැමෝම දැන්මං මහර්ග ඔයාගයහුත් ඔොයා කියැයි ආපහු යන්න හිතෙනව කියනන්නේ ද ස්කල්ට යන්න හිතෙනවා දැන් අපිෆිස්බුගේ උනත් දකිරන්නේ ඇතරවා අපප ඔබ අයිත් පසල් කාලට යන්න තීරවන මට කියලන්න හැරිසුන්දර කාලයක් කියලා. හැබේ මහර්ග මෙ මටට එ හිතෙන්න එහම හිතෙන්නැතුවෙන් හේතු තමයි ඒ හරීම දුෂ්කර අමාරු ගමනක් වුණා මොකද පාසල් කාලයකයන මමගේ ස්කෝල කිලමට පහක්විතර දුරින් තිබුණේ. ඉතින් ඕකට යන්න බස්සකක් නැහැගමයිදැ එමයි කිලමිට පහක් පයින් අපි අන්නඕන. තින් කිලෝමිට පහක් හැමදාම් පයිගිහිි. එතෝරට පාසර්කාල තියන සුදරත්වය නැතිය නවා. හ එමොකද එ පා නෝල කාලයක් කියයනකොට දුෂ් කරයි දුෂ කරයි. අනිත්තක දැන්. යදධි ප්‍රශ්නයක් නැහත අවද්දේ හැබයි යනකොට. ොට කිලෝමට පක් පයින් එනවා කියන්නවා අර අවවේ මේ කට්ටිය දැන්. මුලින්ම දෙන්නෙක් තුන්දෙන එකට එන්නවා මඟ කියෙනනකොට එකනෙක් මිටර් පහන්සියක් විතර ඇත අනිතක් කිරාවේ අරය නනිති කියරා විඩි පස්සය අර මහන්සයට කතාගර ගන්නත් බැරුව තමයි කියන්නේ එකක දවස්බ් දෙක්න නමයිනෑ හැම දාම් මහම ඇතින් අර උදේට දැන් ම මාතක හිට කිරියම්ම කිරියම් උදේටාර කොන්ඩට තෙල්ගාල හොඳට කොන්ඩි කොතර හවසට එනකට අර අව්වට තෙල්ටිකරත්තු ලමුන පුරා තෙල්බේරෙනවාික ඒවගේන අර පරිසරය ඉතින් එහෙමයි. ඇති එතකොටම මට අදටත් එහෙම පාසල් යනෝ කිව්වමට අමාර්ය එකක් ආස නැහැති අක ඇති දෙයක් වුණා හැබැයි නමයි. එක දවසක්වත් පාසල මග හැරියෙන හැමදාම් පාසල් ගියා. ඉතිං ඒ නිසාම අර කට්ට කනකොට අපිට හිතෙනවනේ අපි මේකෙම ගොඩයන්න ඕනි කියලා. ඉතින් ඒ පාරය අව්වන කොට මටත් හිතනේ මේ ජීවිතය කවදහරි නැගිටින් ඕන කියන එක. ශක්තිමත්වෙන්න ඕන කියන ඉන්. ඒ නිසා. ඒ හොඳටි කැම ත්තය නිසා හල්ැක් ඔය හොඳ ටික ගත්තා පසල් කාලයේදී තිබුණු දුෂ්කරතාවයන් හඳුනා කියෙන හරියටම ජීවිත එහෙදනා මේ තේරණ කාලේ දිිමී තරම් දුෂ්කරවෙන්න ඕනෙනෑ නතන් ජීවිත මච්චරම දුෂ්කර ගත කරන්න ඕෑ. පහසු ගත කකනන්න හොඳ නිග ගන්නන න කලේ සිතුවිලතමයි ක්‍රියාත්මක වින් දැන් අපි කතාරන සුදධන බෙල නමේ පුජිකාලද වැඩිපුර්ම දක්ෂමනවාටද දෙකනෙ පාසල අධ්‍යාපන කටයතු විතර මදකර දකලි කියන පුල මික්ෂ අධ්‍යාපර කටය තුළ ඉස්සහටයන අධ්‍යාපන විතරයිරලතිීන් බාහිර වැඩකටිතු මකත්ම කරනය කිය බහිර වැඩහැටිතු ගොඩක් කර ඇතරම පොඩිකාලයේදී අධ්‍යාපන කඩ බාහිර වැඩකටයතු ගොඩක් කර කීඩා පැත්තෙන් ගොඩක්කිස්සරහටිගයාන් අර්ථනය පැත්තෙෙන් වගේමම වැඩිපුරරිීතින්ක වු්ඩගේ තමයිහි. කොච්චර කත්තලක් වෙලා නොද දැන් ජීවිත දිහා බලන්නොරීමට. ඇතම ඕලෙවල් ඉවරුණාට පස්සේ මගලාගේ සහතික මිටියක් තිබුණා. එතවට මංහිතුව මංගත්ත පවැරදි තීරණයක්. සමහරලා ටබිියම් කරනාන මංහෙතුව මේ අර ඉස්පෝ්ස් වලින් ගත්ත මේය සෙටිකට ඇතර මඩමොකට ද කියලා. මගේ සටිෆිකට් ෆයිල්ලගේෙන් මගේ සේරම අයින් කරා. දැන්ටන් මල්ලගේවන නිප අයිං කරල ඉට පස විනාස්වෙලා ගිහින් පොත් ගොඩේ තිබලා. ැයි දැන්මට් තරෙන වයු අපරහති මංගේ තියාගතන තියයි කියලා ද මම හිතුවා ඉතින් ඉගෙන කන්න පැතිෙන් ඉස්සරහට ඇති ස්පොට් සටිකට් මට කොතනක අ තෝනෙන් නැතිවෙේ කියලා. හැබැයි මමර දැංවෘත්තියෙන් වෙනස් හින්දා මටේ ගවශෝනත් නැහැ නමුත් මේ වෙලාවෙ තිබුණන මට එක සතුටක්නේ හැබයි මංඒක ම ඇද නැව කරේ ඉති මං අර සටිකට් කන්දක් මඟළඟ තිබුණ ඒ සේරම් මං අයිං කරල දෙවා මේ හැබයි දරුවක දැන් අම්ම ලවනත් බන්නකොට හිතන්න ඕනේ නිකං අපිට ඒ සහතික වටිනවනේ මං ඒ වෙලාම කර හිතලා අතහැරන්න ඇති. හැබැයි ඒ දේවල් එකතු කරල තිහාගන්න කියලා මංගේ කර අපර අධයක්. අනිවාරයක සමහර්ථීවන් සිද්ධ වෙනවා අනි අපරා ඒම කෙරේ නැතිවලාන කොචර හොඳ කිය හිතන . ීතට හමේ නොන්න වග නත්ව සහම මේ කාලේද කොඩක් දෙමපු ත්සාහ කරන්න දර්ුවන්ට අධ්‍යාපන විතරක්ම දෙන්න. බාහිර ක්‍රියාකාරකම් නෑවාට ඕනේ නැවයි ගෙන ගන්නවා පන්ති පලවනියවෙන්න වාට ඕනේ මිචර විතරයි මිට මියෝ විතරයිවාට ඕනි කියලා බොහු වෙලාවට දරවා රාම කරනවා අධ්‍යාපන කියෙන කොටසට විතරක් හැබයි බාහිර ක්‍රියාකාරකම් නොකිරීමෙන් කොයිතරන්න. නැහෝ ඇ දෙවවාද කියලා අප මේ කතා බාතුල කතා බහ කරමු. ඉට වඩා ඔබ ගුරුවරයක් නිසා ගුරුුවරයක් පවිදදිහට ඔබාද දවසද සමාචය දරුවන් දකින විදිහත් ලේඛකාවක්ද සමාචය කියේවන විදිා අපි කතාබා කරන සූදනම් වෙලා ඉන්න මේ හැම දෙයක් එක්කම අපි මේ සූදනම් වෙලා ඉන්න අද දවසද අරුණල සච්ි විකාශනය වත් බොහොදේවල් කතා බහ කරන්න ඉඩ හසරවෙන් කරගෙන කෙටි නිරමයක් ලබා ගැට. මක අනතු අපේ නැවතත් සොදන ෙලායි ටව හරුනල් හොබිය දැස වැට ටහනත් එ එකක බවකතු කරගන්න. අදවසිද අපේ කතා බහ අපි සිදුකරන්න සෝදන වෙලායිඉන්නේ ලේගිකා චනමත්වෙේදිනි ගුරුවරයක් බෙදදිහට මුළු ලොවක් අන්තුුරන රටක් අන්තුුරන ඉනෝකා මිනි පලග සමකෙන්. අපි නැවතත් කතා බහට එලෙෙන්න සුදන වෙලායි නෝකගේ මංයහ මේ පසල් කාේ කුඩ කාලේ කොහමත ගත වෙන්නේ එදේවල් මේ කාලේ තුළදී ඒ ත්ලක් ලා ද න තම පැහ න තුර පිකාතා බා කරද මතරම්ම නම ඉදිරයට තනතුරු එකතු කරගන්න න අපින ආබරන මේවම අපේ නමට එකතු වෙලාති ආබර්රන ඒේගේකාවක් ජනවාදවේදන ගුරුවරයක්. ඒකැනේ ඔබට තියන ලොකු ආබරන ටිකම හ කොට ඇැම ස ල කොතුරගන්න ීවත ෙ පස ක් මක්. දකොඩකාල හිතවයි කවරුවෙනවාක් කියල දිහිතුවේ ඊට පසේ පසුකාලිනම පලබ රැකයා විදිරමොක්දඔබට හමුවන්නේ අපි කතා කරමේටිකක් වහයක මෙහෙමයි ඇතරම මේ පොඩිකාල කවුරුුවනවත කියලා කවුරුත් ඇහුවෙත් නෑමංහි තන්නේය. ඒවගේ මෙ අරමුණක් තිබුණනෙත් නැහැන්ට මෙහෙම කෙනෙක් වෙන්න ඕනි කියලා. ඕලවල් වෙනකං එහිතුව ඕලවල් කරගන්න වන කියලා. ඉඩි පස් සේලවල්වල දිම ස්කෝලිත් මාරුණා මං පොඩිස්කෝලෙක්ටගේ ගමේ තිබන පොඩි පාසලක් ඉතින් එකේ ඇතම අලොකු හොඳ සාර්ථක අධ්‍යාපනයක් තිබුණෙත් නැහ. සහරවෙලාවට මැත්වල්ට මාස ගනන් මේ ස කෙනෙක් නැහ ගුල්ුවරයෙක් නැහැ. සයින්සවල්ට සමාහරකාලට නෑ ඩන්සින්හ මට මතකයි අවුරුදු දෙකක් විතර ගුරුවරයක් හිටිය නෑ ති ඒවගේ අර දෂ්කර පාසල තිඒ නිසාම මේ අර අධ්‍යාපනයට තියෙන හොඳ ඉඩකඩාඩුයි අත වට දැ සම්හර අම්මල හිතෙනවනේ මේ ළමෙක් කොයිස්කෝලට කියා තිගෙන ගන්නවා කියලා ඒක ළමයගේ උනන්දුව සහ කැප කිරීම කියලා හැබැයි එහෙම එක නැහැ මොකද මේ අධ්‍යාපනය හොඳට ලැබෙන්න්න නම් අපිට හොඳ පාසලක් තියෙන්න්න මෝන. ඒ පාසලෙන් එන ශක්තිය මේ අපිට ගන්න බැහැ ඇත්තරමා මේ අර ඒ පාසලකින්න ගුරුවරු ඒ පාසල අධ්‍යාපනය ගොටක් වැදගත්. ඒ අපිට කියන්න බැහැ කොහේ හිටියත් ඉගෙන ගන්න ලම ඉගෙන ගන්නවා කියලා ඒක දැන් මට ඒ අඩුපාඩුව තේරෙනවා ඉතවට මටාර හොඳ ගරුවරු හම්බ වෙලා ඇතුවේ ඕලවල්වලටෙනකං දැනුේ මට හිතෙනවා මට තව ගන්න ගොඩක් තැන් තිබුණ ති ඒ තැන් මස්සුණේ ඒ පාසලති බඩු පඩුවු නිසාගේර ඉතින් ඒක නොවෙනවන හොඳයි ඇත්තටම තමන්ගේ දරුවර හොඳ පහසල කර දාගන්න අම්මලාකාන කට්ට සාධාරණයිහෙම් බලකොට මොක දීකත් අවශ්‍ය දෙයක් දරුවකට අර දරුවන අශ්‍ය විදිහට හෙසවන්න කෙනෙ නවේමං කියන්නේ අ හොඳ දෙයක් දෙන්න ඕනෙ හැබයි දරවාර්තයනකොට හොඳද දෙන්න ඕන අනිවායරෙන්ම ඒ අපේ ජීවිතයට වැදත්ව වෙන. න හොඳමදේ තමයි දරුවන් වෙනුවෙන් දෙන්න සූදනම් වෙලයි න හොඳම දෙයක්නම්? පොපතර දලිකතු කරදෙ ෙමේ හොඳද පසල්ල ද්‍යාපන අනතනවා එතනතම අරු ඉනෝක් කියන තැන. ලොකේ ඒ විදිරා ආරම්භ කරලා පසල් කාලේ තුරද මහත පලි දක්කයා විදිිරතවර ගන්නබ. එට පස්සේ මම යි ඒලල්ලින් පස්ස කැල්නේ විශ් වද්‍යයාාලටෙන්නේ. කැල්නේ විශ්වද්‍යාල මයි මේ කලා විශ්‍යයනලට හොඳම තැනතිගෙන්නේ. මං ඇවිල්ලා මේ විෂයන් තුනක් තෝරගන්නවා. සිංහල. Uh, it වස ජර්ම අන් භාෂාව, සහ මේය සන්නවෙද නිසා මාත්‍යයක් දින කියෙන විශෂ. ශද අලතමයි ං ශ ලි හදාරන්නේ දැන්මං උසස්වල දරුවන්ටු ගන්නේ තේවිශ එතකට ඇ විශෂාන්තුනු තෝරගන්න ඇතටම ලොකු අබෝ දෙකන්නෙේ යිද. ඇවිලා ආසාවට තෝරගන්නවා ඉඩ පසේ පලළනි අවුරදධ ඇතුලට ඉගෙන ගන්නකට ටහිතෙනවා මේ මට ජසන් හදන පැත්තින් ඉස්සල හටයන්න පුළුවන් කියලා. මොකද මට ලිවීමේ හැකියාවටකක් තිබුණා ඒනිසා මේ දැන් මම අවුරුදු දෙකක් ඉතර කැම්පසක ඉගෙනගන්න කාලේදී අනිත් පුවත්වලට ලිපිලියයන්න පටන්ගත්. ඒ විදිහට මේ සාමන්‍යයෙන් මගේ ලිපියක් මේ පත්තරේක හැම සතියකම වගේ පලමු න ලියන එතවට ආසයි නති මේ එහෙම ලියල ලියලා මම විශවවිද්‍යාලයෙන් අයින් වෙන්නැ අවටන මාස දෙකකට කලින් මට රැකියාව කම් බෙන ඇත්තරම්. අර ලියපු පත්තරේකම දැන්. ගොඩක් දරුවෝ විශ්විද්‍යාල ඉන්නකොට හිතන්නහ. මම එියටවිත් මොකක්ද කරන්න කිය. ඒ වෙලාවටඒක ෂස්තතියන ඉදි හොද හෙන්චෝයිගල ඉන්න පුලන්තැනක්න ඇතර ශවිදාලකගන තින් දරු එතෙට ගිහම මම අයින් වෙනකොට මගේ ෘත්තියක කොහොම දාගන්න කියලා හිතනවාඩයි. අයිං උනාට පස්සේ අපි උපාධසාහතිකගේ ගත්තට පස්ස හිතනවා මේ ආමොන් දැ මොකක්ද කරන්නන්නේ නද එතවරත් අතර මං වෙන. තොට තමයි බෝඩ්ඩුසකන පාරයින ඉන්න වෙන්න. ඉතිං ඒතැනට යන්න කලින් අපි විශ්වවිද්‍යාල ඇතුර දදිම ප්ලන් කරන්න පුළුවන් මම කෞද වෙන්නේ එතවට මොකදිී දයි ඕලවල් කාේ අපි ේරමක් නෑ ඒලව කාලෙ. ම්කිසි තේමක් තියෙනවා. නමුත් එචර තේරම නෑකගමමු को හැයි දරුවයි ක්ෂ විද්‍ය्याලයටාවට පස්ස ජීත ගෙන ලොක අබෝධයක්ති ෙන. तोොට පරින යිටිකරන්නේය ද. එහෙමුණ हमමර, එල්ලක්කාරගති ගුණ ටික් අඩු කරලා තමන්ට අන්න පුලම් මාර්ගයක් තෝර ගන්නක වටිනව ඉතිං ඒක මමාර දැ මගේ ජීවිතන්මට කියන්න පුළුවන් මොකද මංඒ කැපකිරීමෙන් දැන් ආවිභාග අතරතුරේ හරි ඉඩ පස්සී ගෙන ගන්න අතරතුරේ මමාර ලිපිල ියපු නිසානේ මට මේ යන්න පුළුවන් ගුණේ අවස්ථාවාව ඉතිං අනිත්තාය මේ ඩිග්‍රිටකා අරගෙන ගෙදරීද්දී මම ඊටත් මාස දෙකර කලින් රැකියාව යනු තින් ඒක මදවේද වෘර්තිය තමයි තරම පලව රැකාව රැකයා බවට පත් කොද මේ ලේකකාවක් විදිහට මධ විදිනයක් විදිහට ලැකියාව කාලේද මොනු වදජීවිතයයට ලැබෙන අලු තත්දැකේ වන්න ලේකානෑ අපි මුලින් මංක්‍යයනංකු මධවේදනයක් විදිට ඇතර මාධ්‍යවේදී ෘර්තතියක කියන්නේ මේටිකක් ලේසි එකක් නෙමේ හැබැයි මෙහෙමයි කෙනෙක්ට මේ දැ මම හිත පොඩිගමක පොඩි පරිසරය පොඩි තැන කන හැබයි ඉතන දං ඉස්සරහට එන්න ලොකු පන්නරයක් තියෙන එකක් තමයි මධ්‍යවේදී වෘතය කියන්නේ දැන් ඇවිල්ලා මේ අපි මාධ්‍යවේදක් විදිහට ආතනයක වැඩ කරනුවට අපිට ඔන්න ජනාධිපති හම්බවෙන්න වනත් පුළුවන් මෙද අපරි පාර්ිමේන්තුවට යන්න වනත් පුළුවන් ම ආසම ක්්‍රස් කෙනෙක්ින් හන ගයාාව හම්බ වෙන්න උනත් පුලුවන් ඒ තැනට අර ලොකවිස්ටැප ක්න එක තියක ලේසියෙන් කාටවත් බැන සමාජය දැන් පොඩිධැන ඉන්න කෙනෙකුට හෝ මාන්න කෙනෙකුට එක පාරට මොට දැන් අද තුරුත්තය මන් මේ ඇතිවරඒ එක සාකච්ඡාවක් කරන්න ඕනනි කියලා එක සාමනේනක්ට කරන්න බැහැනේ හැබැයි ශක්ති තියෙන මහධ්‍යවේදයකුට එතන්ට එම එන්න පුළුවන් හැබැයි ඒ වගේම තමයි ලොකු අමාරු දෙයක් ඉතින් හැම හොකද ගොඩක් අවෝධ තිය නඕන මධ්‍යේදියකුට හම නැතුව ැන අර අදුුරාත ප්‍ර ගාන වගේ ජොබෙක් නෙමේ ලොකු අවබෝධයක් තියෙන් ඕනේ ඉතින් මේ ඒ වගේම ටයි මනමෙන්ට එෙම ගොඩක් ඒ එහෙම නැති වුණහම මේ අපිට අදැන් මංහිතය පත්තරේනේ පත්තරයට ප්‍රින්්කට යන්න මම දවස් කීපය එකට කලින් දෙන්න ඕන නයාටි කල්ල එම නැතිවුණත් ැන් අදහවස පිට් කරන්න නම් අදදදීලාරයන්නන ඒ නිසා අපි හමලේ මේගේ ටයිම් මනජමටයත් බලන්න ඕන්න. ඒ වගේඉතින් පහසුවර්තියක් නෙ මේ හැයි ආසාෙන් කරන්න පුළම ගත්ත යරි ද විල ගතර ගකීමක් ඇතුව කොහම ඩිට යතු කර කියලා පලබිණ අතිවාරම තුළම. බිෙනනගන්නවා කාල කළමනනා කරනය කරගන්න කොහොමත කරන්න නී ත්‍රක්න එෙදිරින් හාරගත්තම කොමදේ හමුුවීම් තුළල ඔබ මක හිට කෙනෙක් බාට පත්තයෙන් දැක් නක කියෙලකෝට පස්සේ ඒදවස ලකෝමනවත්ේ ැති කෙනෙක් හදවත. නොක කියන නම්මරදවන්. ඔබ රුව. අනිවාර්රිම ඔහන්ගේ හදවත එෙකතු කොරන්න එකත මන්තන් මාධවිදික්විදිර අපි කළේතු විශේෂබී අපි අපිතක කතාකරපුගෙනෙක් ආහොස් දවස අපින් හනන මට මතක නෑ ඔයා වගේ කියලා ග. එතන අප අපේ රාජකාරය අපට හරිට කරලා නෑ වගේ කියල පුංශයන්ගේක් ඇතිවෙන. එකැනේ මනසේ තියන්න ඕනේ ඕනම කෙනෙකට අපි පලවෙනි හමවිදම ම මාතිවදෙන ඇය. නමසාහ. නිවාර්ේ මතකදය නොනිම විශ්ස් කරන ද ඉන්න අන ර අපි කතා අභාකරබ දැන් ඉන්න තුර මාධ්‍යවේදයක් විදිහට වැඩ කටයතු කරන්න ලැබිලා පසර ගානකට පසුවතම ඔබ ේිකාව බට පත්වවෙනික ඉටත් හේත්වත්තරම ං මාධ්‍යවේදීවෘතය සමුගන්න විදිහ කියන්න ඕන එක අපේ ලංකාවේ මාධ්‍යයතනවල මේ මාධ්‍යවේදට රැකයා සුරක්ෂිත භාවය හරි අඩුයි එක කියන්න මං මෙ මගේ අදකීමකොත් එ හම දැන් ඒ ප්‍රසිද් ලංකාවේ නම්බවන්ම තියන පත්තරේ තමයිවං වැඩකරේ. ලිතින් ඒකට මමාන් ලොකු කහැපකිරිමකර අෞුදු තුනක් මංගේක සම්පර්ණය වැඩකරම්. හැබැයි මාධ්‍ය අතනවල වි්‍යයක්ක් තමයි ඔබ්දුවිදන්න ඇති. මේ පර්මණේ කරලා නෙමයි න අපි ඒව ගන්න ්‍රීලාන් විදිහර තමයි නිදහස් මාධ්‍යවේදක් විදිහ සමරනහ ස්පර නැහැ ඇති නිදහස්මාධ්‍යවේදියක් විදිහර ගත් තම කාලයක් යනවා දැන් සමහරමා්‍ය ආර්තනතියනු ස්තීර කරන්න අවුදු සමහයට පහක් විතර ගන්න ඒ වගේ ලොක කාලයක් ගන්න. ඉති මම හිටියේ ආයතනයක් ඒේවගේ තමයි හැබැයි ඒදවස් වල ඒපුත්පත පෙරලලා බැලුවම හතරෙන් එකක් පහිික් වගේ මගේ නම තමයි තිබුණැන මොකදර මම නිදස් මාධ්‍යවේ දිනයක් ඇතවර ම ලියන් උත්සාගෙනන වැඩි. ඇති මම ලොකූ බරක්ක එක ඇත්දා හැබැයි මේ අර අස්ථාවර බව කියන්නේ ඊට පස්ස එක පාරට මට කෝල්ලයක් නව මහ මං ඒවදාව ගෙද ගෙදර හිටියය තාටිකල් දෙයක් ඇතම ලියන ගමන්මට කෝල්ලයක් න ඔයා ලියන්නේ මේ ඔය ලස්සනට ලියන්නේ සල්ධී අරගෙන ඒ නිසා ඔයා හෙටඉඳලා අඩ දෙෙන්න පාකර. ඉතිං ඇත්තරම මධ්‍යවීදෝ දන්නවා මේ කොච්ච රමමාරුවෙන්න්ද න්තු්‍ර එකක් දාගන්න කියලා මේ ආටිස් කෙනෙක් හරිය අපිට අදාළ කෙනෙකෙක්ක ලියන්න වෙලාවෙන් කරගන්න ලොකු අමාරුවක්කින්. ඉතින් මේ එතුොර මට හිතාගන්න බහෙම. ඇත මට සල්ලි දීරනවයි ම සල්ලිදරලා හරි ටයිප් එක ගන්නේ. එතරං අමාරු ඉ සතියට මට තිබන පස් දෙනෙක් විතර කටැක් කර ගන්න කටැක්කරගෙන තමයි ලියන්න තිබුණ මට. ඉතින් ඒ පහරට මට හිතාගන් වැරුනා මොකක්ද මේ කෝල් එක කියලා මේ පුවත්පතය කතරතුමාගේම ආවේ අට පස්සේ මං කතා කරලා බන්නකොට මේ මමලියපු ආටිකල් සීරිී එකකට මුදල් අරගෙන තිබුණ පත්තර ඇතුලම කෙනෙක්. ඉතින් මේ ඒ මොත ම එක දන්නහ මං ඊට පස්සෙආයිතනයට අන්න හදනොකට හටින්දං මට ගේට්ටක වැහලා එමට අන්න විදික් තිබුන්න. ඊට පස්සේ මං ප්‍රධානකතරට ලියමකින් දැන්නවා ඊට පසේ අතන ප්‍රධානයා ටක්කරගන්න උත්සා කර හැබයි එක පරක්වත් තිබුන්න හම පාරක්ම මහලා තිබනේ මොකද එක අයිතන ප්‍රධානයා මේ නිතර අතනයට ටෙ හැන ම හෙනයිතිකරු. ඉතර යිතනයට එන්නේ නැති කෙනෙ එඒ ට කම්බවෙන්නත් අමාරු අසේරු තැනක ඉන්න කෙනෙක් සාමන කෙනෙට හම්බෙන්න්න බැ තතුර මටාර පත්තර ඇතුටයන්නත් බැරු හල යයේද මටර දුරකතනමතු මක් වත් ගන්න බැරුව මේොකල්ලා තියද්ද ඇතිඒ පාරටර බොල්ලකින් ගැහෝ වගේ වැඩ මට හිතා ගැන්න බැර වුණ ඒක ගොඩක් හඩන්ගෙන වැටන මමකද ම තමයි ඉතන හිටිය තරුණ නම කෙන අනිත අයිය මට අඩියෝලක් වයිසිම් වැඩිය හිටිය තුවට මටර හොඳ ගපනක් කියන්න තිබුණු තැනකි එක මංහෙම හිතාගෙන හිටිය. ඉති ඒ සේරමර එක පහරේම කවැඩගෙන මටටා. කිසිම ඉන්කවාරිය එකක් තිබ්බෙත් නැහැ මං අර කියන දෙකර සවන් දෙන්න උත්සාහ කරෙත් නහ මේ අර. බලනකොට මං කාලෙක ඉට පස්සේ කාලෙක හොයාගත්තා මේ වෙලා තියෙන මකක්ද කියලා. ඉතිං එහෙම අර අස්ථාවර බවක් තියෙනවා දැන් මාධ්‍යවේදෝ හෝ අපි මේ නිතරම අනිත්තායක සමාජ අසාධාරණය වෙනුවෙන් කතා කරනවනේ හැබැයි ඒගේ අසාධාරණයට සමහර වෙලාවට කතා කරන්න කෙනෙක් නැතිතර ඉතිං ඒක මේ අපි රට ඉතිගෙන මේ මාධ්‍ය අයිතනවල දුරුවල කමයිකාතකින් මේ අප රටේ ගොඩක්ම මාධ්‍ය අයතන තමයි මහිතන්න වග කියන්න ඕනේ මේ සමාජ මේ තත්වට වැටන දේශපාලනය මේ තත්වට වැටන මොකද මාධ්‍ය අයතනයක් කියන්නේ මේ සමාජය අසාධාරණය වෙනෙන් පිෙන සිටි ඕන තැනක් හැබල් මදක්ත් හි ට ගන්න ඕන තනක් එතවොට මමද කියන්නේ අය අපේ රටේ ඉතින මාධ්‍යාතින් ඒක වෙන්නහ කො ඉතින් ලංකාව කඩාාවවැටීම මහන්න දෙයක් නෑ ඇතර මොකද ඒ පුළුව ශක්තියක් නනේද අපට පුද්ගලෙක් විදිහට නැගටන්න බැරි අවස්ථාවල මාධ්‍ය ආයතන වන වලට පුළුවන් ඒ විදිහල නැගී සිටින්නනේද සමාජ සාධාරණය වෙනුව සාමා්‍යෙන් පෞද්ගලික වෙන ගුර නැගී සිටින්න බැනේ හැබයි ධ්‍ය ආර්තනයට ශක්ති තියෙනවා එහිම නැගී සිින්න ඒ අත්වැල ලංකාවට ලැබෙන්න්නේ නහැම අධ්‍යා අතන ඇ කතාබහ කරමින් ගෙන්නේ ඇයි මාධවිදදිනයක් විදිහට වැඩ කටයතු කරලා ඇයි රැකියාවට සමුදුන්නේ කෙන කාරනාවන් පසු දැන්න මාධදි විදියක්ක් විදිට වැඩටුතු කරලා පසුකාල ඔබ ලේකකාවක්ට බොහෝ දෙන කඳර කන්නේ. රැකියාවයි ඔබයි කියන මේ කෘතිය හරහා මේ කෘතිය ඔබට පෙන්වී යුතුම කෘතියක් මේ කතියට හරිටම වසර දැන් කොොට ලත වෙලා හයයක්ක්ගේ අයත් ගත වෙලා තිනවා ඉතාමත් වටිනා කියන කෘතියක් මේ නිර්මාණය කරන්න නැතංව මේ ලියවෙන්න මොකක් හේතුව හේතුව කියන මාහර්ග මංන්නට කිව්වේ මේ පාසල් කාලේ මට එච්චරම මේ අදදකීම් ගන්න තැනක් තිබන නැහැ කියලා තර මංහිතුවා මේ අදැන් මට්ට වගේම දරුව තවඉන්න පුළුවන්න මම මේ ස්කෝලයායන කොට දැන් ම හ දැන් බස්කේදී එහෙම හම්බ වෙන අගුරුවදිය කම්බුණනොත් නැතා ලෝය කෙනෙක් මගලඟ ඉඳගත්තුොත් හෙම මම කතා කරනෝ. මම ැ තේරවාන පිළක් ඉදගන්න කියෙනක් කොයිවගේ කෙනෙක්ට කියලා. හොඳටර කියවක් කන්න කෙනෙක් නම් එතකොට මංගේ අත්තක කතා කරලා මං හන ඔයා කොහොමද ඔය තැනට ආාවේ මේ ගොහමද එල්ලවලින් පස්සේ මොනාද කරේ මොනවගේ කෝසකක්ද කරන්න පුළුවන් මොනවගේ ඩිග්‍රරික් කරද්ද එන්න පුලො මේ තැනට එහෙම හනෝ දැන් මම එහෙමහන්නේ මගේ පරිසරය ඇතුළි මට ඒක් ඉගෙනගන්න කෙනෙක් නැති නිසානේ තුර මම හිතනවා අදටත් මේ දෂ්කර ගම්වල එහෙම ගලමයි ඇති ඇතකොට ඒ අයට මේ ඔය පොතෙන් ගන්න ඇත්ත්‍රරම දෙයක් තියෙනවා ඔයයි පොතේ තියෙන්න්නේෙ මේ වි ශේෂත්‍රවලින් ස්රහ යන්නේ කහොම කියලා එකඒ ශේත්‍ර හඳුන්න දීලා තියවා ඒ වගේම තමයි තව විධ චරිත හඳුන්න ලදීර තියෙනවා ඒ කාංශයෙන් ඉස්සරහට ආපුුවය. පිහහිදම ද්‍යාශයෙන්නම් මේ ඒක ඉස්සරහට මාපපුගෙනගේ චරිතයා. එයාගේ කොහොමද එයාට තිබුණු අභියෝග මොනවාද ඉප පස්සේ මේ ෘතතිය පරිසර තු අපිර ගොඩක් ප්‍රශ්නලට මදන්න වෙනනානේ තියන්න ඒගේ ප්‍රශ්නවලින් අපි අභියෝග ජයගන්නේ කොහොමද ඒවගේ පොතක්ඉතින් මේ අධ්‍යාපන අමාත්‍යංශයත් මේ නිර් දේශව වනාා අර පස්තකාලවලට දාන්න නිර්දේශ වෙලා ඇත්තරම් පොත් සියල්ල ඉවර වෙලා තියෙන්නේ මේ නැවතඉතින් ප්‍රෙන්ට් කරන්න බලාපොරොතුවක් තියෙනවා. කියව ඔබයි අනිවාර්රම රැකයවා කපක්ෂා කර කෙනෙක්කිනව රැකාවක් කරන කෙනෙකිරනවන අනිවාරම කියවීයුතු පොදක් දස තමයි මේ දකින මුකද මෙ හි අන්තර්ගතය පිළිබඳව කතාභා කරොට කෙනෙේ හිතාගන්න බෑ මිචර දේවල් මේ තර්න්නයිට ඔබ කතු කරගත්තා ද කියවන්නට පුළුවන්කමක් ලැබුණත කියලා මොකද මේ ඔබේ කියවීමයි. අපි පසුව අපි කියවන්න ඉතින් මෙවැනි කෘතිීන් තවත් බිහිවෙන්නට ඔබට ශක්තිේ දැරේ ලැබවාකිල අනිවාරම පාර්ථනා කරන මොකද මේ කෘතිය පමණක්ව නිමී ඇය. ලියන්නේ නැත්තනයට කඳුල පරිදිල මේ කෘතියත්තව මේම කෘතියක් බවට පත්ව මේ කෘතිය ගනත් වත් බොහො දෙවල් පිළිබඳව අපි කතා කළ යුතුයි ති මේ කතා හතුළ තවත් බොහො දෙවල් තියේබී ඔබට අපටත් කතා බහ කරන්න හොඳ රසම සතයි අප කතා බහ කරමු. හැබැයි මේ කෙටිවිනාමෙන් අනතුරුවවා.

ීවිත खताාව कැसුරෙන් ඔබේ चීවිतेपोर्ුවට निර්මාණය කරන්නටයි මේ අපි උත්සාහ කරने ඉති දසන මේ උත්සාහय වෙනුවෙන් අපි විරධर्ණ කොට වටිනා කෙන केෙනගේ කता बाग අපි ඔබට සමිප කරන්න නැවताත් सुදානම් අ सेदී लेख කාක් क्षनमात्रී दिनයක් विවිधයට හද කන්දරන ඉත්‍රක් නම ගුරුවරයක් දිහට දරවාන අතර ඉතාමත් ප්‍රසිද්ධ චන ප්‍රචර්තයක් තමයි නෝකා මිනි පළග අපි සෝධන වෙලායින්නේ इතුම අත්ක කතා බා කරන්නේ අපි කතාබහ කරගෙන දිකට මෙන කොට අපිට හපුණවා වැදගත්ත ඒ තැන්ගොල අපි ටික් වැඩිපුර නවතිල කතා ාහ කන මොක් දේවත් ඔබේ ජීවිතර තව-තාවත් සමීප කරන්න ඕනහිද අපි දැන් කතාබහ කරම ලेंगे প্র්‍රතිීන්ගණනාාවක්කඔබලලා තියෙන කෙනෙ ඒ පි්‍රක්නම මේ දෙවල්ට පනදීර තියනකෙනෙ ඉන් අනත රෝකොහොමද ඇයි ලේකක අවක්කදිට වේ කෘතින් දෙකට විතරක්ෂීමම කරන තවමත්තවත් කෘතිාකකිෙ දක්වන් සූදානමින් ඉන්නක නෙක්ද දියනම ටකත් කොම සි ව පොට්ටක් ලියන එක නතර වෙලා තිබුණි පහග කාලේ එකන ඕර්ථ අත්ක කාරය බහල වුණහම මේ ටිකක් ලිවීම නැවත්තල තිබේ ඇත්තරම. අලුතැන්ලියයන පටන් අරන්තතියන පොද්දයක්ක් වගේ කටිනිව කරගෙන යනවා කොහොම ලේකිකාවක් විට ඔබ දකින්න කොයි විදකෝනයක් දෙගැනෙ බොහෝ වෙලාවට පාටකින් කැමති මොුණ වගේ රසවිදනයකටද මේක රැකියාවයි යබයි. කෘතිීන් ොහෝ වෙලාට ක්ෂස්ත්‍රයක්ක් පමණ නිෝචනය කරන්නේ නවකතාවක් වගේ හෙටිකතාවක් වගේ කෘති අ අතේෙම ඒකට කැමති පාට කකැනන්නවා ඒ පටකෑන්ටැලපෙනේ ඔබයි ඒළඟ නිර්මාණක කොයි වගේ නිර්මාණයක් වීවිද ඇතරම මේ විෂය සම්බධම පොත්තකක් විතරලන්න මේ හදාගෙන යනවා කිය ස වි ඕ සනිේදනය සහමාධ්‍ය්‍යනය විශය එතකට ඊට අමතරව නවකතාවක කොටසක් ලියලා තියෙනවා ඒක මේ පොඩින දරුවෙක් පාදක කර ගත්ත නව කතාවක් අතිං මේ ගොඩක් වෙලාවට මේ මම ලියන් උත්සා කරන්න හැත් සරලව මොකද මේ පොතක් අපි අතට ගත්තම මේ ඒක කියවන්න නොදැනීම කියන්න තිය ඕනි මම හිතන්නන්නේ මොකදඒක් අමාරුවෙන් කොහුමාරි පිටුවෙන් පිටුවු කියවනවොට අඩ අතර ගත්ත ගමන් එක හුස්මට කියවලා ඉවර කරන්න පුළුවන්ංම් මේ අපේ ලිවීම මහිතන ආසාර්ථකයි කියලා. කදආයසයකින් පොතක් කියවලා අපි තේරමන් නෑනෑ මොකදවින්දනයක් නේ කන අපට යනකුට අපට මතක නෑ ොල් පිටවල් තිබ මොකක්දක්ද කිය. හඒ නිසා අර ලස්සනට මේ සරලව අද සමහරලා ටඉතින් අදදකීම් පාදක වෙනවා ලියනකොට එහෙම ලියවුනාමත්ඒ ගොඩක් ලස්සනයි අපි ලියනදේ. ලියනද හරිම මේ නැචුරල්නෙ අපි අදකීමලින් ලියනකොට ආටිවිශල් ගතියක් නැහැ ඉතින් ඒ නිසා එහෙම තමයි ඉස්සරහටත් ලියන්න බලාපොරොත්තු වෙන්නේ දැන් පොඩි දමේගි කතාවක් ක්‍රියාගෙන අනුව ඉති කොටසක් කියර තියෙන්නේ ඒකත් හරි සරලව ඇයාග ොත ඉතාමික්පනින් ඒ නිර්මාණත් ඟකෘතිය අපට අප අතට පත්ව වේ අප නිවාරය ේදවලු පිබඳවත් දැනවත් කරන්න සොදාන මගෙන්වා නො පිය කතාබහර ගුරුපරයක් විදිහටොහොම ේජීවිත ඇතවන්න මේ කාලසීමමතුල මැදකත්ම කොටසක් වෙනවා කොහොමද ලේකිකාවක් විදිහට මධ්‍යවදිනයක් විදටවල ඇයි ගොරපුෘතිය වගේදත් තොරග හිතෙන්නේ ඔ ඇම මේ ඒකත් පලෑන් කරලා වෙච්චදේ ගොන්නමයි අහම්බෙන් මට ගෑය නික්දම ගොඩසගේ ක්ලාස්සකක් කරන්න සිද්ධ වුණා මොකද සර් කරන්නත් මේ විශයම තමයි සංේදධනස සහමාධ්‍යායන විශය. ඉතින් දවසක් සට එන්න විදිහක් නැතුව මම තමයි පන්තියටකි. එදා තමයි මගේ ජීවිතය පළවණයටම මම මේ පන්තියක් කරපු දවස ඊට පස්සේ මේ ළමයි කැමතිවුණා ඇත්තරමට මේ සට දිගටම ඒ කක්ලාසක කරන්න ටයිමෙක් නතිවුණ ඉට පස්ස සකවහෙනන් ළමයින්ටත් ප්‍රශ්නයක් නැහ එනිසා ඔයා ක්ලාසක දිගටම කරන්න කියර කුරුණෑගල තමයි එක තිබුණේ ඉතින් මං දිගටම මේ පන්තිය කරා ඊට පසේ ඊළඟවුරුද්ධී දං මේ ගොඩක් මේ පන්ති තිකරා කුරුණ ඇගල ට පස රත්න පුර අවිශසාවරල ගාල්ල මමාතර නුගේ ගොඩ ගම් පහ කියන නගර රැසකම මේ පහුගේ අවුරුදුවල මේ ගැන්නම් කටයුතු කරා ඉතින් හොඳ අදදකීමක් එක හ අම්මම අර උගන්නන ආංශ දෙකක් තියෙනවා ගැන මේ අපේ පාටමාලා දෙකක් තියෙනවා එකක් අවුරුදු දෙකේ දරුවන්ට සන්න විදනි ස හමාදදින විශය ගන්නවා අනිත්්‍යක තමයි මේ මාස හයකින් ඒලවල් කරගන්න දරුවන්ට ස්පීටඩ් කෝස එකක් යේෙනවා ඒක කරන්න අර මේ දැන් සමහ දරුේ මඇත් සයින්ස් කරලා සමතච්ච දරු. ඒ වගේ අයට පස්සේ මොනොහරි නැත්තං ගැටලුවක් තිබිලා එලවල් කරගන්න බැරිවිච්චයයි ඒ වගේ අය සාමානය රැකියාවල නිරතවෙන. එතවොට ඒයාලාට මේ කෙටිකාලෙකින් අපිත්තක්ක එලවල් කරගන්න පුළො මසා හයකින් වගේ ඒකෙදිත් සම්පූර්ණ සිලබසක මාවරණය කරනවා මේ හැබැයි අපි අර දැන්. ගොඩක් වෙලාවට මේ වෙලාවෙන නෝටස්ලියයන්නන්නේහ කලස්සවල නෝටස්ටි අපි සේරම් පින්ට කරල දෙනවාදෙන. එ තෝට අ්‍යවශම දේ වල්ටි කතා කරලා මාසහයකින් වගේ කාලකින් ඒලවල් කරන්න ලෑස්ක ලස්ති කරල මතන ඒක ලොකු අභෝගයක් ඔබට ඇත්තට හයගින්. ඔතු දෙක් ගන්න තිය දේවල් ම සහයකන් උගන්වා කියනක ලේසි දැහැ අපි ොමේ උගන්න න පොන් දනවන සමහන්ද. අපි මේ ද ටිෂන් ගුර ගරුගෙන කතා ාක නෝටි එකක්කේ අදැකීමත් අනිවවාර ලබාතේ මුොගද ගරගරුන්තම මහෝොලටන්නේ ගරවරියන් හරිම අතෝයින සහම් ඉතා මල්පයි. නමුත් කියන්න බැරි තරමට මතක්වෙනි නතිතර. තා මල්ප ප්‍රමාණයක්තමයින යම අියෝග අත්තිනවොද දරුවන් සහරලට සභාගිලි නම බලලා නත කොච්ර කාලේ අදැකීම්ද කියෙලා බලලා ජන ප්‍රතාව බල මහල ගරුවර තමට තියෙන දේවල් පෙන් ල තමයි පදදිවලට එකතුරගන්න ො ගරුවයක් දිරේ ලබන අදැකම් ගුරුවරයක් විදි රභියෝගයක් නේද දරුවන් එකතු කරගන්නන්නේ එකක හොද දෙේල් දරුවන්ට දෙනේ. ඔහු ඇත්තර මභියෝගයක් මේ හැබයි දැන් සමහර වෙලාවට මේ ගුරුවරියක්ගේ පන්තියට එන්න ගැනු ළමයි එක ඇති වෙන්න පුලුවන්න එහම එකක් ටේෙනනේ හැබැයි මට මගේ පතින ගැන් ලම ත්තරම කැමති. හරි ආදරේ මට මාතක හොඳටින්නවා. මේ ඒක මේ ගොඩක් අයි කියනවාැන මාතක හරි එක තුයි ළමයි. හ ඒ නිසා මටයක ලකුව අභියෝගයක් නැහැ. ඉතින් කාන්තාවක් විදිහයට ගෙද්දර වැඩ ටිකත් කරගෙන ඒ ඒවත්තෙක්ක ඉතින්. අමාරඔයි හැබැ ඉතින් කැප කිරීමක් ටේනෝනං එක රණු බැරියක් නෙමේ මේ දැන් හොඳ ගුරුවරයක් වෙන්න කාන්තාවක් ද පිරිමිද ඒක ප්‍රශ්නයක් වෙන්න නැහැ මේ අපි අර කැපවීමෙන් වැඩ කරන්න තමයි යෝනේවරය ඔබ මේ බොහෝ වෙලාට YouTubeුටු් නාලිකාවන් හරහා ේම ුට් ලිකා වහ බොහුලටම සන්නවේදන ක කියෙන විශයෝගානවා. හැබයි සන්නනිේදන ටයහගේ එල්ලා. තවත් මැටිපුර දේවල්ලුගන්න. විශෂමෝ යපි කතා කරන ඉවසීමී ගුණ වගේ දේවල් නැතන් අපේ ජීවිදර අපි කොහොම හරියට පුෘරතියක් කරගෙන සමහර තැතින් ජීවිතය ඇවතිල පොටක් හිතන්න ොන තැන් අධ්‍යහපනයටට අමතර ෝබ ලබාදවා. අපි මතකරම මනෝකා මනි පලගන යුටප නාලිකා හරහ බු ගණන් සන්නවේදනය තුළ. ත් දරුවට ත්සා කරන මොන වගේදල් ලබාදන්න දර පුංචි ංචි නාඩ් දෙදක්කේතුුණේ චීතට වටිර කියල දෙවල් ලබාදන්න ඇයි හේතුව. මං හිතනව හර්ගාමේ. දැ උසස් පෙල කලාවිෂන් උගන්න ඇතරම අවුරුදු දෙකක් ම ඔන්නහැ. ඊට වඩ අඩුකාලින් දැම් පාඩන් ොල්හගත්තු තිටවට අඩුකාලකින් උගන්න පුළුවන් ඒ අවරුදු දෙකක් අපිට ස්කෝලේදී දීලා තියෙන්නේ ක්‍රීඩාාවලට අපිට යම් කිසි කාලයක් පෑ වෙනවා ඒගේ අමතර වැඩවලටත් එක්කන. එතොට පන්තිකාමරයේදී අපි ඒ වගේ අමතර වැඩවට වෙලාවයන්න හැනේ. අපිට අනි උගන්න විතරයි වෙලා. එතවොට අපි ගුරුවරු විදිහට දනගන්නඕනේ මේ දරුවන්ගේ ජීවිතය හද නැත්තටම දරුවන්ට දෙයක් එකතු කරන්නනේද අවබෝධයක් එන්න ජීවිතය ගැන. තින් සමහරලාාවට පන්තිකාමර ඇතුලේදී දරෝයින් මේ දැන් ආදරය ගැනවුනත් ලිගිකත්වය ගැනුනත් අපි කතා කරන වඩුඉන සහරටාවට ඒකම තමයි ලංකාවේ කාන්තාවන්ගේ ජීවිතවලට වර්දිින් හේතුවත් කාන්තාවක් විතරක් නෙමයි ගොඩක් විවාහ ජීවිතයම ගත්තම අපි දකිනවා අසාහත්තකයි. අපි මේ ඇහුවත් එහෙම දහ දෙන ගිින් හල බැලුවොත්තහෙම අට දෙන කියන්න සතුරින් ඉන්නවා කියලනෙමේ ඒකට හේතුව වෙන්නේ අ පොඩිකාලින්දම් අපි ඒ. කෙනෙක් ජීවිතයට තෝරගන්න කොට හරි අවෝධයක් ලබාගෙන නැතිකමන එතකොට අපිට පුළුවන් පන්තිකාමර දි මේ අබෝධය දරුවකට දෙන්න කොහම තමඟ ජීවිතයට පුද්ගරෙක් තොර ගන්නන්නේ ඒට පස්සේ අපි කොහොමද ශක්තිමත්ව නැගේ සිටින්න අපිට අභියෝග දරගන්නන්නේ කොහොමද ඒ හැමදේ අපිට දරුවෙකට දෙන්නඕන්නේේ මංහිතන ඒ හැමදේටම තමයි අපට අවරදුධ දෙදක්ී ලතියෙන. තියනිසා මගේ පන්තිරය එන දරුවන්ගේ මේ ශක්තිය හදන්න විශ්වහසය ගොඩනගන්න ඊට පස්ස යාලාව අභියෝග ග ජයගන්න හුණු කරන්න මටයි හැමදේම තියෙනයි වගගේ මල්ළඟ තේරු තමන ඉදෙන් අපි දරුවගන කතාබහ කනොට මේ කාලදි වැඩිපුරම ඇහෙන දෙයක්ත් තමයි දරුවන් පිළිබඳු හොඳනා කියවන හරි අඩු නරක තමයි වැඩිපුර කියේවෙන්නේ දැන් නමයි සරවාගේ නෙමේ නතන්ටික් නරකයි ගෙන ගන්න නැහැ එකට විදධ දේවල්ලට ඇබැහ වෙලා විශේෂණ මේ චංගමුතුර කතරයටතුර තැබැවීම වැඩි වශයෙන් දකින පුළුවන් කලවක් වනන් මේ කාලද. ඇහි දරුවන් ගැන මේ සමාජය තුළ වැඩි වශයෙන්ම වැැදිීමම කතාවවෙන්නේ. ඇත්තරම මේ ඉන්න දරුවන් ඇැත මේ නව යුගයත් එක් බිහිුණු දරුවන්ගේ යම් ලොකු වෙනසක් දකිනවා දෝබ. මංහි තැන්නේ අපේංකෘතිය ප්‍රශ්න ඇතියන්නේ. ඒ කියන්නේ මේ දැන් අර අල්පැන ගිය සංස්කෘතියකින් දැක්කොත් අපි දරුවෙක්ව එහෙම හිතෙන්න්න පුළුවන් හැබැයි දරුවහෙමන හැ දරුවහරරි හොඳයි මේ හොඳ දරුවු නර්ක දරුව කියන හැ දරුව මොම දරුව තමයි ඒගොල හොඳයි මේ අර හැදෙන විදිහ සමාහර විට පරිසරයක් එක් වෙන්න පුළුවන් වෙනස්කම් ඇති වෙන්නේ ඉතින් දරුවෙක් හොඳට ආදරයෙන් රැකවරණයක් එක්ක හදනවනම් මේ හොඳ දරුවෙක් අනිවාරම බිහි වෙනවා එක කරන්න පුළුවන් දෙයක්. මේ ගුරෙක්ටවා වගේම ඉතින් ගෙදර පරිසරත් ඒකර බලපානවා. නරක දරුවෙක් කියලා අපි එහෙම කියනව න්නමු. ඒකට ඒයාගේ පශ්මිල්ම ගොඩක් බලපානමන්න හිතන දිට අනිවාර්ම එක්්චන අපි ජීවත්වන වටාපිටාව බොහෝ වෙලාවට අපිට බලපෑමක් ඇතිකරන අපේ දරුවන්ට බලපෑමක් ඇතිරන නිසා හට දවසේ යානාකතේ ාරගන්න න්න පේ දරවා හොඳ දර් වෙක්රන හපත් දර් වෙක්රන්න ඔබට ගොඩක් වෙහෙසන්න වෙනවා ඔබ ොඩක් මහන්සේ වන්න වෙනවා කියෙනකාරනාවතම අපි ම මත කරම ගෙන්න අපි සේලු දෙේතේ අපි තවටික් ඔබ කෙනන කතා බහ කරනවා හොම ඔොබ ජීවිතය දකින්නේ දැන් ඔබ අපිකිමකු රුවරයක්ක්දදි බප සත්තුට යිද මධ විදනයක් දර ගේු ජවිතයගෙන බ සත්තුරීද පහු ජීවිතයගෙන පටිපසට හැත්ල බලන්න කිවත් ඔබ කොතනද නවතින්න කැමතිම තැන ඕ ඇතරම සතුරයි නවතින්න කැමතිම තැන තමයි ගුරු ෘති ඇතමයි කාරීමේ ආසහිතන් දරුවෝත්ක ගැවෙන ජීවිතේ ඒකාකාරී නැහැ හැමදාම වෙන අස්දරු හම්බනවා ඇතෝට යාලත් එෙක්ක. හරි ලස්සනට ආදරෙන් මේ ශේෂත්‍රෙන් කියලන්න පුළුවන් ඉතින් මගේ ජීවිතය අත්දකම් එක ගත්තොත්තහම මමාර හැමදේම ලැබිලාපුගෙනෙක් නෙවෙේනි අමාරුවෙන් හදාගෙන ආපු කෙනෙක් එතකොට මමත් මගේශිෂෙන්න්ට මංකයන් ඉතින් ඒ වගේ නැගී සිටිින් ඕනේ අපි අපි දෙයක් නැතිවනා කියලා දුක්ගෙනවට වඩා නැතිවෙච්චිදේ වෙනුවට තවයිට එ හාගේ දෙයක් ලබාගන්න උත්සා කරන්නක තමයි කරන්න ඕනේ ඇතරමගේ පොද් ිහිවෙන්නත් එහෙමයි ංකිෝනයට පත්තරෙම එක පර අයිගුනා කියර ඇති ඊට පස්සේ මේ මම යම්කිසි ගාලයක් ගෙදර හිටියා කෙදර ඉන්නකොට මේ තමයි මංගේ පොද්ක ලිවේ එතවොට මමාර මානචකව වැටලා කිසි ම දෙයක් කරන්න නැතුවන්න්නට වඩා මං හිතුව හරි මට ලියන්න පුළුවන්න්න මට ශක්ති තිය ොලයන්න ඉතින් ඒ නිසා මං මංවිලවිල්ලිය නො කියන හ එතවට මට අර පත්තරට ලිය නොට වැඩිය අත්තරම මගේ කෘතිීන් තියෙනක මට ඊටවැඩිය ශක්තියක්න තිය නිසා මම දරුවන්ට කියන්න ඒේක තමයි එහෙම කඩා වැටහිම් අහිම වීම ේදේවල් සිද්ධවෙන්න පුුවන් ජීවිතය ජීවිතය කියන්න ඇත්තර මාර ෆිල්ම් එකක් බල්නොවගේ නෙමෙයින මේ එතකොට අපිට දෙක් නව කතාව කියනෝවගේ නෙමයි අපිට එක එක චප්ටර් සෙනෝන අපේ ජීවිතය ඒක දුක තියන්න පුළුවන් සතුට තියන්න පුළුවන් ඉතින් ඒ හැමදේම අපි දරාගන්න ඕනේ අර සතුටින් ගොඩාක් ඉහලට ගන්නත් හොඳ නැහැ හෙමුණාව එක පාරට දුකක්කාවත් ඒ දරාගන්න බැරිවෙනවානේ එනිසා අපි මැද ප්‍රමාණයක ඉන්න ඕනේ ඒවගේමටවයි දුකක්කාවත් අපි අර පහලටම කඩම්වෙයට නෑතවට අපේ මනස හදන්න ඕන මේ දුක සත්තුට මැද මේේ හිඟ ජීවත්තෙන්න්න හරි ඉදිංවා හබ මේ කදා බාහ කරන්නේ නෝක්කා මිනි පලඟ පිළිබඳබයි අපේ අවසන් විනාඩිකි පැත්තේ අපියකතු වෙලා ඉන්නකොට ජිවිතේ වද තිය නාංගත බලාපොතු හීන මොනවද තවත්ත ගොරුරයක් පවිදිහට ඔබ දකින්න කැමති ඇස් අරකට දකින හලයක් නම් ොකක්දේ ඇස් ඇතරම ඔස් සැරගෙන ඉන දකින්න ඕනේ අපි හ මොකද ඇස් පියගෙන දකින හි අපි නින් දෙද දකින්න එක එලිවෙෙන කොට නැති වෙලා යනවානේ ඒනිසා මේ මම දකින්න ඇතරම ලංකාවේ ආදර වැරඳගන්න ගුරතුමයක් වෙන්න තමයි සන්නේදන සහමමාධ්‍ය්‍යනය විශය හර හා අයතවට ඇතරම් මහර්ක මට ඕනේ මේ ඒකක් ගන්න දරුවව දිහා අවධානය යමු කරලා ආවිශ්වර හටගෙන යන්න නෙවෙයි. එයා කොහොමත ඒ එකක් ගන්නවන මට ඕනේ මේ එස්ස එකක් ගන්න දරුව යෆෙල්ලෙන්න්න යන්න දරුව. ය ඒ දරුවගෙන අවධානය යොමු කරද යාල හොඳ තැකට ගෙන යන්න තමයි මටෝනීති ඒ බලාපරත්ව ත එක්ක තමයි මේ ගරෘතිය කරගෙන. හරි එහෙනං අදසේදී අපි බොහම ආතරයෙන් කතා බහ කරේ ලේඛකාවක් චනවාධවතනයා ගරුවරයක් විදිහට බොහෝ දෙනෙක් දන්න කියන හිනෝකා මිනි පලග පිළිබඳවයි. එතිං අනිවාර්ම සංනිේදනය පිළිබඳව යම් දැනුමක් එකතු කරගන්න කැමති කෙනෙක් නම් ඔබ ඔබටත් පුළුවන් හැ සමඟ සම්මාන්ධයන ඇගේ දැක්ම හරියාකාරමනි වැර්දික දකින්න ඔබත්තුත් සහ කරන්න සංවේදනය අධිනය සුඳුරු කතා බහක ඇරඹුමක් විදිහට තමයි ඇය ඔබත් එක සමිපවෙන්නේ මං හරිනේ දිය නිසා අපි ඔ ට ාදනක ද පිබඳ යම් ප්‍රශ්න ක් අ ේන වන්න අද හප පිබඳව ඔබට එකතු කර න න් විදන ය හො ගුුවරය බට පත් බට ෙලත් මතාක්කන්න ඒ ති අදවස අපි තා හ කර. ඇක ීවන ගම පිළිබන්ඳව රක්න යට ං චී තෙක් න ෝ දර ක්කර ද. ාජ කාර ී සේලු තෙක්ක ම ගුඩුවරයක් දිට බඩක කටයතු කරන්නේ ඉති සීල් ට කටේතු සාර්ථක කරග ය ී ත සාර් ද. අපට වටන කිනරිදිර සපද්දායකතය සැපියවයට සුබදාසක් අයිබවා. එසේ නම් අපි හිනෝක මිනි පළගටයි මලසසින් සබදන රන්තරෙන් ඔබට මතාක් කරනව හැමදාදමත්වගේ. අපි යාසනය එ කරන්නේ ඔබ දන්න කියනකෙනනකුට නතා ඔබට පටින කෙනනකෙනනගින් කතම් හ එකතු කරගන්න කැමති විශේෂ කනෙක් එකතු කරගන්න නි ර ම අප හට දවසේද ස න ලා න්ම විදිටම ඔබත්තෙක සමිප වෙලා ඔබ ටින කන කෙනෙකව සමි ප ර ගේ ක් බට ක් ිකා හත් ීව බලන්න ක් හ . න ඔබටපුලන් මක් ේෙනවා. ිීව නරබන්ට හැක්‍යාව දාකරග සිල්ද මතාකරමින් සබග ෑ සූ දන වෙලායිඉන්නේ. ඔබ ැම කිෙකුටම ජයක්‍රාහිදිනයක් ්‍රාථනා කරමින්. ඔබ සුබදාසා.